පන්තිය ආරම්භ කරමු හොඳද එතකොට අද අසාලවීමට ඔයාලට දෙන්නේ මේ ගිය සතිය අර මතකද ගෙදර වැඩවලට මම දුන්න ඔයාලට නිවේදනයක් නිවේදනයක කොටසක් දීලා ඇති නේද ඒක කියලා දුන්නේ හැබැයි නිවේදන ශෛලියේ මේක කියවලා ප්‍රශ්න ටිකක් දීලා ඇති පොතේ අලවන්න කියලා නේ ඒවට පිළිතුරු ලියන්න විලැත්තේ අලවන කොටසක් මේ අන්න එකකින් අපි අසාලෙවීම ලියමු ඒක මම පෙන්නන්නම් ඔයාලට මුලින්ම මොනවද ඒක තියෙන දේවල් සම් සුට්ටක් කියවමු ඒක නිවේදන ෆයිල් දැනගන්නත් එක අපි කියවමු ඒක නේ හරි බලන්නකො निवेदन शायरी कियवान के निवेदन या कियवान विधियर कियवान हो ठीक अरे वाला हम नींद को पढ़ना हाथरवने फ्रेमिंग संदर्भ वार्ष को पैवेस्टे ने वाइज दिशाएं ने बैंगमास समिति टूर्नमेंट बाजार जा पैदल वो नामेर से विद्यालय प्रदान शाला वे भी पैवेस्टे में संदर्भ महाजन साउथ के नीलदारी कार्यालय वाइज देवर उसा ඔබ ඉන්න කාර්යපත සහ වෙනත් රෝග විනිශ්චය කාර්යපත් තිබේ නම් එයද රැගෙන ආ යුතුය. ඔබේ ඇස් සහ දත් පරීක්ෂා කර ඔබට විටමින් සහ පණිවිඩ ලබා දෙනු ඇත. දෙමාපියන්ගේ පැමිණීම අනිවාර්ය වන අතර වටක්ෂව ඔවුන් ප්‍රධාන ශාලාවට පැමිණ අතුරු දක්වයි. එහෙම තමයි මේ මේක साध्य අනිත්‍ය එකත් එහෙමද? ඔව්ද? නැහැ. ඔව්. ඔව්. ඔයාලා බොන්නේ සද්දේ ටිකක් වැඩි කර ගන්න. වෙනදාට වඩා සද්දේ අඩු? නැහැ. ආ ඒක සමහර විට මේ නැහැ. वार्षिक हेम बलून वाइद्य प्रधान शाला महाजन सौख्य निरदारी वचन टीका बला परीक्षा ओवता मम दी अरे असालिवीम लियम අංක පහක් දාගත්තනේ right පළවෙනි වචනේ ලියන්න
මේ ගිය සතිය එක බලන්න බෑ පොත් බලන්න එපා නේද හරි එහෙනම් පළවෙනි එක ලියමු අපි ප්‍රධාන ශාලාව ප්‍රධාන ශාලාව ප්‍රධාන ශාලාව දෙක සෞඛ්‍ය නිලධාරී සෞඛ්‍ය නිලධාරී සෞඛ්‍ය නිලධාරී තුන කාර්ය මණ්ඩලය කාර්ය මණ්ඩලය හතල වෛද්‍ය සායනය වෛද්‍ය සායනය පස්වෙනි එක පණු බෙහෙත් හරි නැවත බලන්න පුතා ප්‍රධාන ශාලාව සෞඛ්‍ය නිලධාරී කාර්ය මණ්ඩලය වෛද්‍ය සායනය පණු බෙහෙත් හොඳයි මේව හොඳට බලන්න වචන අතර පරතරේ තියෙනවද කියලා බලන්න අකුරු එකට ගෑවිලා නැතිද කියලා බලන්න නේද අකුරු වල ප්‍රමාණය බලන්න ඔයාලා අකුරු සේවයට නියමිත අකුරු ප්‍රමාණය නේ ඊට පස්සේ අක්ෂර විඤ්ඤාසය බලන්න නේද අක්ෂර විඤ්ඤාසය බලන්න හොඳයි හොඳට බැලුවට පස්සේ අව අපි මේක හරි වැරදි දාගනිමු බෝඩ් එකේ සර් ලියන්න. හොඳයි එහෙනම් ඔයාලා පාට පැන්සලක් අරගෙන ලෑස්ති වෙන්න බලන්න. right පළවෙනි එක ලියනවා. ඔව් ප්‍රධාන ශාලාව. මෙතන බලන්න ඔයාලා නේද සමහරු දාන්තජල දයන්න ලියලා තිබුණොත් වැරදි නේ ඔව් මහා ප්‍රාණ දායන වෙන්න ශාලාව නම් ඉතින් ලේසි නේද right දෙක දුන්නේ සෞඛ්‍ය නිලධාරී සෞඛ්‍ය නිලධාරී කොහොමද ඔව් මොකද ලියන්නේ ගායන කීර්ත නේද ඊට පස්සේ මහ ප්‍රාණ කායන් සෞඛ්‍ය ය යාන්ත්‍රය නිරධාරී ලියන කොටත් ඒත් වෙනවා මහ ප්‍රාණ දායන නේද මහ ප්‍රාණ දායන මෙතන රී තිබුණත් ඇති හොඳද රීඕ නැ රී තිබුණත් ඇති right තුන තුන්වෙනි සර් දුන්නේ කාර්ය මණ්ඩලය ඔන්න හොඳට බලා ගන්නකො කාර්ය මෙතන පුතේ යයන්න ඉන්නේ කාර්ය එච්චරයි මණ්ඩලය ලියනකොට මූර්ධජ නයන්න එනවා මූර්ධජ නයන්න මණ්ඩලය කාර්ය මණ්ඩලය හතර
වෛද්‍ය සායනය වෛද්‍ය කියන වල දාන්නවා හොඳටම ගැටලුවක් නැහැ මේ වෛද්‍ය කොම්බු දෙක එනවා නේද කොම්බු දෙකයි යාන්ත එනවා වෛද්‍ය සායනය සායනය වෛද්‍ය සායනය පහ පනුබෙහි පනු පනුවා කියනකොට අපි මූර්ධජන යන්න ගන්නවනේ පනුබෙහි ආ ඔන්න පනුබෙහි හොඳයි හරි දාගන්න ලකුණු දාගන්න පණින් පහම නිවැරදි නම් කවු දෙකක් දාමු අපි කොයිස්තම් පණින් හතර නම් එකක් ඔව් කොහොමද ලකුණු Saviru. Pamodu Tinoni. Hi, you know me, Tinami. Well, I had a gun on it. Yeah, a piece of tower. Eka, you love Pitu Hadaga. You love Pitu Eka, either the anime. You know, you think it's the end. අපි යටින් ගියේ හොඳයි එහෙනම් අපි අසාලේ පොත වහලා පැත්තෙන් තියන්න right ඒක ගෙදර වැඩක් තියෙන එතකොට වැරදි නිවැරදි කරන්න වැරදි ළමයි ඉන්නේ අයි පාගත් අය තරු දෙක පාඩ කරගන්න හොඳයි එහෙනම් අපි අද සිංහල පාඩකස යම් ගිය සතියේ ඔයාලා කරේ පුතේ මේ අපේ මේ මොකද්ද ප්‍රවෘත්ති නේද? ඔව් ප්‍රවෘත්ති තමයි අපි ගිය සතියේ පාඩමක කළේ. ඒකවල අද තියෙන්නේ අපි මේ ප්‍රවෘත්තිම ඒකෙම කොටසක් තියෙන්නේ බලමු අපි. ඔව් මයික් ස්ක්‍රීන් එකට දෙන්න. ආ මේ තියෙන්නේ මේ ඒ නිවේදන निवेदन वाले का सवाल देना एक ही है ना मातृका वाली यार माँ बोधे के लिया नहीं वाले लिया करना निवेदन वाले का सवाल दे निवेदन वाले का सवाल दे तारु वक्त डाल पार्टनर से तारु वक्त डाल लिया मातृका निवेदन वाले का सवाल दे निवेदन वाला सवाल दे तानी में लिया मातृकाव राइट मातृकाव लिया ला मैं वह किया वाला किए नहीं मैं तो ना किया ना वाला निवेदन तू ना अभी तूने देखा क्यों नहीं देवार में पेन देखा मैं पेन में देखा बड़ा नहीं देखा पेन वाले नहीं दे एक आखिर में पांच से ले डेंगू मार देने के रहा उन्हें इस तरह सर किया ना हम लोग आगे नहीं අප පාසලේ ඩෙංගු මර්ධන දිනයේ යෙදී ඇත්තේ මැයි මාසයේ 5 වෙනි දිනට දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන පාසල තුල ක්‍රියාත්මක කෙරේ. එදින උදේ 8:30 වන විට දෙමාපියන් පාසලට පැමිණිය යුතුය. එසේ පැමිණෙන විට උදැල්ලක් 27ක් 30ක් වැනි උපකරණයක් රැගෙන ආ යුතුය.
එදින පැමිණෙන සියලු දෙනාට සංග්‍රහ කටයුතු කරනු ලබන්නේ විද්‍යාලීය ආදිශිෂ්ට සංගමයේදී. මේ සඳහා පැමිණීම අනිවාර්ය බව ඔබගේ දෙමාපියන්ට දැනුම් දෙමි. හොඳයි, දැන් ඔයාලත් කියවන මේ විදිහටම වරද්දන්න බෑ. මයික් ඕෆ් කරගෙන කියන්න තමන් තනියම. දැන් මේ වැඩේට මාත්‍රික එකතු වෙන්න ඕනේ. හොඳේ අප පාගලේ දිනයේදී ඇත්තේ මැයි මාස පස්වන දිනය දෙමාපියන්ගේ සහභාගීයෙන් ඩෙංගු මර්ධන වැඩ සටහන පාසල් තුළ ක්‍රමකාරයක් කරේ. එදින උදේ 8:30 වන විට දෙමාපියන් පාසලට පැමිණිය යුතුය. එය එසේ පැමිණෙන විට උදැල්ලක් කටයුතු කරන ලබන්නේ මෙම සඳහා පැමිණීම අනිවාර්ය බව ඔබගේ දෙමව්පියන්ට දැනුම් දෙන්න. හොඳයි, අනිත් පැත්ත කියවල ඉවරයි කියලා මම හිතනවා. හොඳයි, දෙවෙනි එක බලමු. දැන් මාත් එක සම්බන්ධ වෙන්න මම ඉස්සර කියන එක හොඳට අහගෙන ඉන්න කොහොමද කියන්නේ කියලා නේද? නිකන් අපි කතා කරන විදිහට කියන්නේ නැහැ. නිවේදනයක් දැන් ඔයාලා පාසලේ නිවේදන කටයුතු කරන අයියා හරි අක්කා හරි නිවේදනය කරනකොට අර කියන ක්‍රමයක් තියෙනනේ නේද? ඔයාලා සමහර විට නිවේදන කටයුතු වල සහභාගී වෙන ඉස්කෝලේ නේද? එතකොට අපි නිකන් කතා කරනවා වගේ කතා කරන්නේ නෑනේ, යාළුවෙක් එක්ක කතා කරනවා වගේ නේද? එතකොට නිවේදන ශෛලියක් තියෙන පුතේ. නිවේදන ශෛලිය ඒක ඒව එක එක විදිහට කියන්නේ ඉංග්‍රීසියෙන් කියනකොට එක තාලයක් නේද? ඒ විදිහට හරි, දැන් අපි මෙතන සිංහලින් තියෙනවා. හරි, මේ නිවේදනය බලන්න. වාර්ෂිකව පවත්වනු ලබන පාසල් පොළ මෙවරද නොවැම්බර් මාස 28 වන පිකුරාදා පෙරවරු 9:00ට පාසල් භූමිය තුල පැවැත්වීම නිමිත. අර එක දිගට කියවගෙන යන්න ඕන මේ විරාම ලකුණු ගැන පැහැදිලි නේද? හොඳ අවධානයක් තියෙනත් ඕන විරාම ලකුණු ගැන. දැන් මෙවරද එතන පොඩ්ඩක් නතර කරලා යන්න ඕනේ බලන්න. වාර්ෂිකව පවත්වනු ලබන පාසල් පොළ මෙවරද නොවැම්බර් මාස 28 වන සිකුරාදා පෙරවරු 9:00ට පාසල් භූමිය තුල පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සෑම සිසුවෙකුම තම ගෙවත්තේ වගා කර ඇති එළවළු පළතුරු පැගෙන උදේ 6:30 වන විට පාසලට පැමිණිය යුතු බව දැනුම් දෙයි. ඔන්න ආයෙ අහගන්න ඉතින්. ඒ සඳහා සෑම සිසුවෙකුම තම ගෙවත්තේ වගා කර ඇති එළවළු පළතුරු රැගෙන උදේ 7:30 වන විට පාසලට පැමිණිය යුතු බව දැනුම් දෙයි. එළවලු ගාව චුට්ටක් විරාමයක් අරගෙන යනවා. මේ අපි දැන් දන්නවනේ කොමාව තිබෙනකොට එතන විරාමයක් ගන්න. වාක්‍ය අවසන් කරන්නේ නැවතීමේ තිතෙන් නැවතීමේ තිතට පෙර තබන විරාමයට අපි කියනවා කොමාව කියලා නේ. එහෙමනේ අපි මේ විරාම ලකුණු පාඩමේදී ඉගෙන ගත්තේ. එහෙනම් මෙතන කියවනකොට එහෙම කරන්නේ. ඔන්න නැවත අහගෙන ඉන්න. දැන් මාතේ කියන්නේ මොකද? ගෙදර මෙහෙමයිද බෑ හොඳේ. ඒ සඳහා සෑම සිසුවෙකුම තම ගෙවත්තේ වගා කර ඇති එළවළු පළතුරු රැගෙන උදේ 6:30 වන විට පාසලට පැමිණිය යුතු බව දැනුම් දෙයි. සකස් වීමට සහ බඩුවිල දී ගැනීමට පැමිණ ලෙස ඔබේ දෙමාපියන් දැනුවත් කරන්න. දැන් දැන් ඔන්න ආගේ වාරේ පටන් ගන්න. අනම මේ නංගි පොතේ ලියනවා. දැනු ආ
හරි මේ රයිට් ඩවුන් අහගෙන ඉන්නකෝ කියලා දෙයක් මොකද කියලා දැන් මුතේ අපි මේ නිවේදනය දැන් අපි ප්‍රවෘත්ති කියනකොට අපි ඔන්න ගිය සතිය ඔයාලා පුරුදු වෙන්නේ නැති නේද කාඩ්බෝඩ් එක අලවන ඒ ප්‍රවෘත්ති කියන්නේ දැන් ඔයාලා දැන් මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනේ දැන් ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැනේ ඉස්කෝලේදී නම් තියනවා වෙනම නේද රූප වාහිනියක් හදලා තියෙනවා පන්ති කාමරේ ඒකට මෙහෙම ඔළුව දාලා කියන්න තියෙන්නේ නේ ඒ කියන විදිහ දැන් ඒක ඒ වෙලේ දැන් කරන්න වෙන්නේ නැහැ නේද ඒක තමයි අමලතාවට කියන්න මේ දේවල් අනිවාර්යෙන් කරන්න ඕනේ දැන් පාසලේදී ගෙදර ඔයාලේ අමලතාවට මේක කියලා දෙන්න තේරෙන්නේ නැහැ දැන් සර් තේරෙමු දැන් මේක මොකද්ද කරන්නේ කියලා මේ පාඩම මේ මේවා අපි ලියලා වැඩක් නැහැ හරිද හොඳට මතක තියාගන්න මේවා ලියලා වැඩක්වත් නැහැ මේවට ප්‍රශ්න වලට උත්තර ලියලා වැඩක්වත් නැහැ අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕන මොකද්ද ඒ තාලෙන් කියවන දැන් මේ කියවන එකක් නේද කියවන එකක් නිසා කියවන පුරුදු වෙන්න ඕන දැන් මම මේකට ප්‍රශ්න දුන්නාම ඒකට හරි උත්තර ලියුවයි කියලා මේ පාඩම ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න මේ අනිවාර්යයෙන්ම ඒ තාලෙට කියවන්න පුළුවන් වෙනවා ඒ ෆයිලෙට කියවන්න පුළුවන් ඉස්කෝලේ යනනම් දැන් ඔයාලා ඉස්කෝලේ යන්න වෙන්නේ නැති නිසා දැන් මම ඒකයි මම කිය මාත් එකතු වෙලා මේ වැඩේ හරියට අපි කරමු හරි ඔයාලගේ වගකීමක් තියෙනවා ගෙදර ඉඳන් තනියම ඒකට පුරුදු වෙන්න මේ නැතුව දැන් පන්තියට එනකොට ඔයාල මේ ඔන්ලයින් පන්තියම සමන් නැහැ නේද අර වෙන වැඩ ඔක්කොම අමතක කරලා තේරුත් ඇවිල්ලා එහෙම වෙන ගෙදර වැඩ ඔක්කොම අමතක කරලා තමයි මේ පන්ති කරන්නේ. ඒ වගේ ඔයාලත් එහෙම වෙන වැඩ ටික පැත්තකින් කියලා පන්ති වැඩ ටික විතරක් දැන් කරමු. නේද? නැත්තම් නංගි බලා ගන්නයි මල්ලිගේ වැඩ කරන්නේ. ඒව කරන්න බෑ. හොඳයි. එහෙනම් දැන් මම එකෙන් ඔන්න ඒක දැන් ඔයාලා දැන් කියවනවනේ නේ. මේක මම ඔයාලට එවන්නම්. හොඳයි. එවුවට පස්සේ අර විදියටම කාඩ්බෝඩ් වල අලවලා මේ අර ප්‍රවෘත්ති ප්‍රකාශය වගේ කාඩ්බෝඩ් වල අලවලා ඒක කියවන පුරුදු වෙන්න. හරි මයික් එකක් ගන්න. එහෙනම් පුරුදු වෙන්න. හොඳයි. එහෙනම් මම එකෙන් ප්‍රශ්න ටිකක් දෙන්න. දැන් ඔයාලා ඒක ලිව්වනේ. මාතෘකාව ලියලා දෙන්න. මම යටින් ප්‍රශ්න තුනක් හතරක් දෙන්න. මේ ප්‍රශ්න තුන හතර ඔයාලා ලියා ගන්න. හරි. ඒකට උත්තර අපි ලියමු මේක බලන්න. හරි. උත්තර ප්‍රශ්න ටික ලියා ගන්න. හොඳයි. මෙන්න ප්‍රශ්න ටික. පළවෙනි ප්‍රශ්න ලියමු. මාතෘකාව මොකද පුතේ? නිවේදන වලට සවන් දෙමු. එහෙම නිවේදන වලට සවන් දෙමු. කඩිකඩි ඉන්නේ. right පළවෙනි ප්‍රශ්නය නිවේදන වලට සවන් දෙමු කියලා දැන් මාතෘකා වල ලියලා ඇත්තේ කරුවක් දාලා එතන යටි ලියන්න मतलब लिए मो
හොඳයි ප්‍රශ්න 3යි ප්‍රශ්න 3ට පිළිතුරු ලියමු අපි දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක ඒක බලන්න ඔයාලා ලියන්න තියෙන්නේ සර් මං ඒවට උත්තර ලිව්වා. ආ උත්තර ලිව්වද? අපි හරියට කියලා බලමු. හා. සතර පොත පෙරලා ගත්තොත් මේ නිවේදනේ තියෙනව නේද? ඒ දැන් සතර පොතක් පෙරලගෙනම දැන් මම පන්තියට එනකොට ඔයාලා සතර පොත් තුනක් ගන්න. අරගෙන දැන් මම කරන පාඩම ඔයාලා නිකන් පෙරලලා බලන්න. ඒකේ මේ ප්‍රශ්න නෙවෙයි වෙනේව තියෙන්නේ හැබැයි පාඩම තියෙනවානේ එතකොට ඔයාලා ලේසි එතකොට මට අර ස්ක්‍රීන් ෂෙයා කරන්න ඕනේ නැහැ නේද එහෙම නැත්නම් වෙන පොතක් තියෙනවනම් අපේ විෂය නිර්දේශයේ තියෙන එකක් ළඟින් තියාගෙන ඉන්න එතකොට ලේසි පත්තර ඇති සමහර විට හරි මම පෙන්නන්නම් නිවේදනය. ප්‍රශ්න තුන හරිනේ නේ? හැමෝම ලියුවද ප්‍රශ්න තුන? නෑ. ආයිත් මම ගන්න විනාඩියක්. විනාඩියක් දෙන්නම් ප්‍රශ්න තුන ලියන්න තව. අනිත් අය බලන්න කල්පිත කරලා උත්තර ලියන්න පුළුවන්. සිංහල පාඩමෙන් පස්සේ ආව. ඔව්. ඉතින් ඉවරයි. සිංහල පාඩමෙන් පස්සේ අපි යන්නේ පරිසරයේ පාඩමට. එතකොට විනාඩි දෙකක විවේකයෙන් පස්සේ ඔයාල පරිසරයේ පාඩමට එන්න ඕනේ. හරිද? හරි මේක මම පෙන්නන්නම්. සෑද ගණිතය කරන්නවද? ඔව්. හරියට මේ පළවෙනි නිවේදනය විතරයි අපිට උමනා වෙන්නේ මේකට උත්තර ලියන්න. අනිත් නිවේදන දෙකක් තියෙනවා. තව නිවේදන දෙකක් තියෙනවා. ඒක සර් ඔයාලට එවන්න. ඒකෙන් ප්‍රශ්න හදලා ඔයාගේ සිග්නල් නෑ පුතේ. ඔයා කියන දේ ඇහින්නේ අපිට. මං
ඉවරද? ඕ. ඔව් සර්. හරි, පළවෙනි ප්‍රශ්නෙට උත්තරය එන්නේ පාසලේ ඩෙංගු මර්ධන දිනයේදී දිනය කවදාද? ඩෙංගු මර්ධන දිනයේදී ඇත්තේ කවදාද? ඩෙංගු මර්ධන දිනේ කවදාද කියලා හරි. මැයි මාස 5 වන දින නේද? මැයි මාස 5 වන දින. දෙවනි ප්‍රශ්නය අහන්නේ දෙමාපියන් රැගෙන ආ යුත්තේ මොනවාද? ඔව් දෙමාපියන් රැගෙන ඉන්න ඕන මොනවාද? පාත්‍රයට එනකොට මොකද්ද රැගෙන ඉන්න ඕන? උදැල්ලක්, විසිකැත්තක්, පිහියක් වැනි උපකරණයක් නේද? එක්ක උදැල්ලක්, එක්ක විසිකැත්තක්, එක්ක පිහියක්. ඒ වගේ උපකරණ. එහෙනම් ඔයාලා ලියන්න පුළුවන් පිළිතුර මෙන්න මෙහෙම. අර අරසිලි තියෙනවා නේද? තියෙන්නේ ඉරක් නේද? අපි කියන්නේ ඇලයිලි. ඒ ඇලයිලි තියෙනවද? උදැල්ලක්, විසිකැත්තක්, පිහියක් වැනි උපකරණ. සංග්‍රහ කටයුතු සිදු කරන්නේ කවුද? කවුද කරන්නේ? විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් නේද? විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින්. හොඳයි. උත්තර තුනම හරියයි. බලන්න අකුරු හොඳද? අක්ෂර විනාශය හරියද කියලා බලන්න හොඳට. ශිෂ්‍ය සංගමය පිළිබඳව බලන්න අකුරු හරියද කියලා. විද්‍යාලීය ඊ යයන් දෙකක් වෙනවා අන්තිමට විද්‍යාලීය කියනකොට. බලන්න මමගෙත් එහෙම තියෙනක. තුන්වෙනි ප්‍රශ්නෙට අවසාන උත්තර යයන් දෙකක් වෙනවා. විද්‍යාලීය එහෙම තියෙනවා නම් හරි දාගන්න. හරි දාගෙන ඔව් හරි තුනක් වෙනවා නම් හොඳයි. सिंगल पाठवादेवा හැම එකම අන්තිතරන්නම යන්න එපා. සමහර ඒවා කියන්න පුළුවන්. තනියෙන් වෙලාව තියෙනවා. ඒක නිසා ලක්ෂණ කුරේ ලියන. ලියලා හැබැයි කොටු කරන්න ඕනේ නැත්තම් කැපයි. හරි. හරි. එහෙනම් අපි පරිසර පාඩම දෙමු හරියට. ආ මිනිත්තු දෙකකින් එමු පරිසර පාඩම.